මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිව මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. ආයුබෝවන් මම සස්මික දම්සක් චන්ද්‍රසිරි. ඉතින් මම ඉගෙනුම ලබන පාසල තමයි රාජාංගනේ යාය 10 සරසවි ප්‍රාථමික විදුහල. ඉතින් මම ඉගෙනුම ලබන ශ්‍රේණිය තමයි 4 ශ්‍රේණිය. ඉතින් මම තාත්තා වගේම සර්පේන්ට ගොඩාක් ආදරෙයි. තාත්තාගේ වීඩියෝ සියල්ලම කරන්නේ මා විසින්. අද දවසේ මම විශේෂ සර්පෙක් ගැන පැහැදිලි කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මේ ඉන්නේ සුවිශේෂ සර්පයා. මෙයාගේ නම තමයි ලේමාපිලා. මෙයාගේ ප්‍රභේද ගැන කතා කරොත් ලේමාපිලා, පඳුරු මාපිලා, රෑන් මාපිලා, කහ මාපිලා, නිදි මාපිලා. ඉතින් මේ ලේමාපිලාගෙම තවත් ප්‍රභේද දෙකක් ඉන්නවා. ඒ තමයි නාගමාපිලා සහ කබරමාපිලා. ඉතින් මේ 7 සුළු විස කාණ්ඩයට තමයි වැටෙන්නේ. ගොඩක් මිනිස්සු මේගොල්ලෝ උග්‍ර විස සහිතයි කියලා දැක්ක සැනින්ම මේ මරා දමනවා. ඉතින් කොයිම වෙලාවකත් මේ සර්පයෝ මරන්න එපා. මේගොල්ලෝ හරිම අහිංසක සර්පයෝ. බලන්න මේ මගේ අතේ ඉන්න කටි. ඉතින් මෙයා කන ආහාර ගැන කතා කරොත් ගෙම්බෝ, මීය, පොඩි කුරුළු පැටව්, බිත්තර, කටුස්සෝ ඒ වගේ සත්තු තමයි මෙයාලා ආහාරයට ගන්නෙ. ඉතින් මේගොල්ලෝ හරි මහින්සක සර්පයෝ. මම ඕගොල්ලන්ගෙන් අයත් ඉල්ලනවා මේ සර්පයෝ කවදාවත් මරන්න එපා. මේ සත්තු මේ පරිසරයේ ඉන්න ඕන. නැත්තම් මේ පරිසරයේ සමතුලිතතාවය බිඳ වැටෙනවා. ගොඩක් මිනිස්සු හිතනවා රැට යටලියේ ඉඳලා පහළ නිදාගෙන ඉන්න මිනිස්සයාගේ ලේ බොනවා කියලා. ඇත්තටම එහෙම සර්පයෝ ලේ බොන්නේ නැහැ. කිසිම සර්පෙක් එහෙම ලේ බොන්නේ නැහැ. මෙයා හපා මේ දෂ්ට කරනවා. මෙයා උග්‍ර විස සහිතයි කියලා මිනිස්සු කියනවා. ඇත්තටම එහෙම දෂ්ට කරන්නේ නැහැ. එහෙනම් මගෙත් කන්න දෙපයි. දැන් මේ බලන්නකෝ මගේ අතේ ඉන්න ලස්සන. එයා හරිම අහිංසක සර්පයෙක්. ඉතින් මේගොල්ලෝ රුක්වාසී සර්පයෝ. ඒ වගේම නිසාචරයි. මේගොල්ලොන්ගේ වැඩි ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ රැට. ඉතින් මිනිස්සු මේ සර්පය ගොඩාක් මරනවා. එහෙම මරන්න එපා. මේ සර්පය මේ පරිසරයට ජීවත් වෙන්න ඕන. එතකොට තමයි මේ පරිසරය ලස්සන වෙන්නේ, සුන්දර වෙන්නේ. ඒකින්ද මේ සර්පය කවදාවත් මරන්න එපා. දැන් ඉතින් මම මෙයාව තලයට නිදහස් කරනවා. Just happened.